සිංහලම අරුවක්කාඩු ප්‍රදේශයට කසල බැහැර කිරීමට එරෙහිව ශ්‍රී ලංකා කතෝලික සභාව රැලියක් සංවිධානය කර තිබුණා. රැලිය පැවැත්වුණේ පොත්තලම කලම්බෝ ෆේස් පිටියේදී. අප වාර්තාකරු සඳහන් කළේ රැලියෙන් අනතුරුව දේවමෙහෙයක්ද පැවැත්වුණු බවයි. දැන් ඔය කුණු කෝච්චියෙන් හරි මොකෙන් හරි ගෙනල්ලා ගිනියන්න ඕන අරුවක්කාඩුවට. නමුත් අරුවක්කාඩුවේ වනාන්තරයේ මැද වනජීවීන්ට ප්‍රශ්නයක් කියලා ඒක ගේනවා ඊට මෙහාට. ඒ කියන්නේ මේ මනුස්ස ජීවීන්ට ඒක ප්‍රශ්නයක් නෑ, වනජීවීන්ටලු ප්‍රශ්නේ. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවිය යුතුමයි. සක්්‍යතා වාර්තාවේ තවත් විශාල බොරුවක් තමයි මේ ප්‍රදේශයේ ජනතාව නැහැ කියලා කියලා දෙනවා. අලුත් එළුවන්කුල, පරණ එළුවන්කුල, මංගලපුර, සින්නනාගවිල්ලුව, කරතිව්, සේරක්කුලිය මේ ගම්මාන හතේ පවුල් 5000ක් 6000ක් විතර ජීවත් වෙනවා. කලාඔය කියන සම්පත මූදට ගලා බසින්නේ කලපුවහරහා ඒ ගඟේ වාඩිය කියන ප්‍රදේශය තුල. මේ මුළු ප්‍රදේශයටම හලාවත දක්වා පානීය ජලය සපයන්නේ කලාඔය නිසා. අපේ ආගම් හතර බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික සියලු දෙනාම එකමුතුව ජීවත් වෙන ප්‍රදේශයක් පුත්තලන් දිස්ත්‍රික්කය කියලා කියන්නේ. ඒක බලන් ඉන්න බැරුවද මන් දන්නේ මේ කුණු බක්කියක් බවට පත් කරන්න උත්සාහ කරන්නේ පුත්තලන් දිස්ත්‍රික්කය. මේ කසල කළමනාකරණය සඳහා පිටරටවල් වලින් ඉල්ලීමක් කරා කැමති පාර්ශ්ව ඉන්නවා නම් මේකට ඉල්ලන්න කියලා. ව්‍යාපෘති වාර්තා 60කට වැඩි ප්‍රමාණයක් ආවා. විශේෂයෙන්ම විදේශ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක්. ඒ විදේශ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ආවේ තමන් විසින්ම ආයෝජනය ගේනවා, යන්ත්‍ර සූත්‍ර ගේනවා, ෆැක්ටරිය පිහිටවනවා, ක්‍රියාත්මක කරවනවා, කුණු වලට විසඳුම දෙනවා. 2014 මේ ව්‍යාපෘති 60 ගාන ආවට පස්සේ මේ ව්‍යාපෘති ටික දාපු දත්ත ගබඩාව අවසානයේදී අපි අහලා බලනකොට රජයේ අමාත්‍යාංශ වලින් ඒක නැති වෙලා කියලා කියනවා. මේ සමහර අමාත්‍යවරුන්ගේ ලේකම්වරු පැනම පේපර් එකේ ඉන්නවා. පැනම පේපර් එක කියන්නේ ලෝකේ වටේම ඉන්න මුදල් විශුද්ධිකරණයේ යෙදුණු මිනිස්සු, මහා පරිමාණ ව්‍යාපාරිකයෝ, දේශපාලකයෝ තමන්ගේ හොරසල්ලි කළුසල්ලි ගිහිල්ලා දාපු තැන තමයි පැනම පේපර්ස් කියලා කියන්නේ. මේ පැනම පේපර්ස් වල ඉන්නවා එහෙම කෙනෙක්. හොඳට හොයලා බලන්න කවුද මේ කියලා. මේ මිනිස්සු මේවා කරන්නේ ප්‍රශ්න වලට උත්තර හොයන්න නෙමෙයි.